ඒ භාග්‍යවත් අරිහත් සම්යයක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වීවා. තිස්ස සන්නනාාලියාගේ කතාව මෙසේ අසන්නට ලැබේ. සිංහල දීපය අනුරාධපුරේ තිස්ස නැවති සන්නාලියක් ඇඳු මෙහේ මේ කර්මාන්තයෙන් ජීවත්වේ. හෙතම තිසරන ගතව පන්සිල් රකි එක බදු සස්නෙහි පැදුණු ශ්‍රද්දාා ඇත්තකි. තමාගේ ශරීරයේ දැලිනූලක් ගසා බිදාවෙන් කොට. මාගේ සිරුරෙහි අඩක් මවපියන්ට වේවා අඩක් මටවේවායිකයා මෙහීම කරයි. ඉර උදා වූ තැන් පටන් මධ්‍යාක්න කාලයේ දක්වා වැඩකොට යමක් ලබයි නම්. ය භික්ෂු සංඝ්‍යා වහන්සේටදී මධ්‍යාක්නයේ පටන් ඉර අවරවීම දක්වා යමක් ලබයිනං, මවපියම් පෝෂණය කරයි හෙතෙම දිනපතා දන් දෙෙන්නේ ඇතැම්විට දසනමකටද ඇතැම්විට විසි නමකට තිස්නමකට හතලිස් නමකට පනස් නමකට සයක් නමකටද ඇතැම්විට ඊටත් වැඩි ගණනකටද දන්දී සිවුරුවාදියත් දෙයි මෙසේ ජීවත්වෙන ඔහුට මවුපියෝ මෙසේ කියති ඔබට ව්‍යාහයක් කර දෙන්නම. එය ගිහි මිනිසුන්ගේ ධර්මතාවේ ඇ ඔබේ සරීරය පිළිදගුම් කිරීම සඳහා වන්නේය තිස්සතෙමේ මෙසේ කියයි. මෑලා ධාර්මිකව ජීවත්තන්නෙකුට අන්තරාය කරන්නෝය. මාගේ සිත දන්දීමයි හා සිල්රැකීමහි ඇලුුණී මට පවුල්වීමෙන් වැඩක් නැත මේ ස්ත්‍රිය නම් හුලක්වනය ඇලෙන ලාට්ුවක්කනය මඩ ගොහොරුවක්කනය සරීරයේ ගෙඩි අක්කනය රෝගයක්කනය දක්ෂ පුද්ගලයා අන්තරායකරවූ ඇය දුරු කරයි ඇය මිනිසුන් අන්ද කිරීමක් යයිද ඇස්නැති කිරීමක් යයිද අඥ්ඥාණයන් කිරීමක් යයිද කියට. ඇය නිසා ප්‍රඥාව නැතිවේ. උගත්දය වනාසුවේ සීලේද නැසේ හිරියොතක් වනසිති. මිත්‍ර ධර්මය නොපිහිටයි. දෙයානලාබීව අභිකඥා පස ලැබ අහසින් යෑමෙහි සමර්ථ වූ. මහේ සා්‍යෝ අල්පේසාකියෝ වෙති. කාමයගී දොස්තක්නාා ඔවුහුද අන්නේ යෝද ජීවත්වන්නු කැමැත්තිෙන්. විසවර්ගයක් දුරු කරන්නාසේ කාමයක් දුරු කළහ. ඇඳුම් පැළඳුම් ආහාරපාන විලවුං ආදියෙහි ස්ත්‍රීන්ගේ තෘප්තියක් නැත. ඉඳින් මට භාරයාවක් වේනම් දරුවෝද උපදින්නහ. අඹු දරුවන් නිසා ප්‍රමාදවන්නහුට කොසල් කිරීමට, අවකාශ නැත ඉඳින් කුසල් කිරීම අත්තැර කාමයන්ගී ප්‍රමාද වන්නේ නම් ඒ අඥඥාන පුද්ගලයා සද්ධරමය හැරදමා පසුව තැවෙන්නේය. මෙකීදයාසා අතිස්සගේ මව්පියවරුණ සද්ද වූහ හෙතම බිරික් පාවා ගැනීම මතහර බ්‍රහ්ම චරිාවේ හැසුරුුණේ සිල්ුවත් ඔහොගේ කීර්ති අනුරාධපුරේ තිස්සතෙ මේේ ශ්‍රේෂ්ඨ සිල්ුව දෙකි ශරීරය දෙකට පෙදාගෙන මවුපියම් පුදන්නකයි පැතරගේ එකල රහත්තෙරුන් තුසිත දෙවුලවට ගොස් ප්‍රමුmuka විමානයන් බල දෙවියන්ගෙන් විචාල විට මේ විමන් දෙක සද්ධාතිස්ස රජු සඳහාත් තිස්සසන්නාලියා සඳහාත් මැවී තිබෙත්තය කී තෙරවරුන්රාධපුරයට ඇවිතේ කාරණය මේ සුන්ටකීහ. මිනිසුන් සද්ධාතිස්ස රජට දැන්නූ විට රජතුමායේ සන්නන්නාලියයා කැඳවා තෝ මෙසේ කෙරෙහිද ඇසීය. එසේ දේවන් වහන්සයි කී විට මට පින් කොටසක් දෙවැයිකීය දේවයන් වහන්ස උබෝහන්සේටද අන් හැම සත්්‍රයන්ටද පින්දිිමී හිෙතමකය ජතුමා ඔහුට හැම උපකරණයන්ගෙන් යුතු ගයක් සිය මාලික අසලින්දී වස්ත්‍ර සිව් පනස් දහසක්ද දහසක් අය උපදනා ගමක්ද දුන. එතෙම මහාධානපතියකිය එතැම් පටන් භික්‍ෂූන්ට සිවුරුවාදය දුර්ලභ නොවීය. ඔහුගේ මරණ කාලයේදේ බනාසමෙන් සිටියදේ මොනවදව කියී බැවිී. මේ තෙම මේ පලාපදොරන්නේ යැයි ඇතැම් කෙනෙක්කීය. එවිට තිස්සතෙමේ මම ප්‍රලාප නොදොදමින් දේවතාවන් ඇවිත් මට ඉක්මං කරන්ට කියා කියන බැවින්. මම ඔවුන්ට බනාසනකල් බලාපොරොත්තු යුතියකීවිෙන්. තාම්්‍ර පරණී දීපයෙහි යම් පමණ බුදු්‍රශාවකයෝ වෙසෙස් නම් ඒ සියල්ලාන්ට තුන්වරත් තුන් සිවරුතුනිමින්. දහස් වරක් පහන් දහස පැතිින් දැල්ලූ වෙමි. නොකල්ලි ධර්ම දේශනා දහසක් කරෙව්වෙම.මී පැනි ගිතෙල් තලතෙල් පැණිහා අවසද වරග නොයෙක් විට දෙනලදී. ඒ නිසා මම කුමකට විලාප කියම්ද. බුදුරජාණන් වහන්සේත් ධරමරත්නයත් සංගරත්ඥයක්ත් තැනැති විදරත්ඥයන් සම්බන්ධ නොයෙක් කුසල් කලමින්. සා්‍යසිංහන්ගේ සස්නෙහි නොයෙක් කුසල්කොටේ ්‍රීති සොම්න්න සැත්තේ වෙමි මට තැතිගැනීමක් නැතැයි කියය දෙව්ලොවිංා උතුම් රථයෝ දැන් මා ඉදිරිෙහි වෙති. ඒ දෙව්ලොවින් කුමක් යහපන්ත රහතුන් වසන නගරයක් වැනිවූ තුසිට දෙවුල්ලොවහි නිතර ධර්ම කතා පැවැත්වෙති. ඒ ඉතා යහපත් දෙව්ුලොව අජිත නමින් පෙරවිසූ මෙතේ බෝසත්්‍ය වෙයි මෙසේ සන්නා ලිතමේ බුදු සසුනෙහි බොහෝ කුසල්කොට තුසිත දව්ලොවිංගා රථයෙහි නැගී අහසිංගියේය මෙසේ යමෙක් අකුසල් දුරුකොට හැමකල්ලේ කුසල් කෙරේ නම් අපරිමිත සැප ලබා සුවසේ ලෝතුරා සැපත ලබන්නේය